අපි අද ගණිතයේ පාඩමක් කරන්නේ ඔයාලා ගණිතයේ පොත් අරගෙන සූදානම් වෙන්න අලුත් පාඩමක් තියෙන්නේ ගුණ කිරීම පාඩම අවසන් කරලා තියෙන්නේ දැන් 8න් ගුණ කිරීම 9න් ගුණ කිරීම නේද ඒ වගේම 10න් ගුණ කිරීම ඒ ඔයාලා දැන් දන්නවා අපි අලුත් පාඩමකට යනවා පරිමාව හා ධාරිතාව පරිමාව හා ධාරිතාව හැබැයි මේකේ දෙවැනි පාඩම අද කරන්නේ මොකද පුතේ අපි කලින් පළවෙනි පාඩම කරලා තියෙන්නේ ඒ කියන්නේ අර මිලිලීටර ලීටර ගණන් එකතු කිරීමේ පාඩම කරලා තියෙන්නේ දැන් අපි මේ පාඩමේදී කරන්නේ සරල ගැටලු නේද නැත්තම් ගුණ කිරීමේ ගැටලු සහ බෙදීමේ ගැටලු ලීටර මිලිලීටර ඇතුළත් ගුණ කිරීමේ සහ බෙදීමේ ගැටලු හරි එහෙනම් අපි පටන් ගනිමු පාඩම මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ලීටර මිලිලීටර ප්‍රමාණ ගුණ කිරීමේ ගැටලු විසඳන්න තමයි තියෙන්නේ නේද දෙකෙන් ගුණ කරන්න තුනෙන් ගුණ කරන්න හතරෙන් ගුණ කරන්න පහෙන් ගුණ කරන්න ඒව තමයි එහෙම තමයි තියෙන්නේ රයිට් එහෙනම් අපි තරුවක් දාලා ලියමු ගුණ කිරීමේ ගැටලු ගුණ කිරීමේ ගැටලු විසඳමු ලීටර මිලිලීටර ගුණ කිරීමේ ගැටලු විසඳන්න තියෙනවා හරි දැන් මම පොඩි දෙයක් කියනවා ඔයාලා මේක අඳින්න යන්න එපා චුට්ටක් අහගෙන ඉන්න මෙතන භාජනයක් තියෙනවා භාජනයක් තියෙනවා මේ භාජනයේ ඔයාල ජලය පුරවනවා මෙන්න මෙතනට ඔන්නෝයි ප්‍රමාණයට ජලය තියෙනවා මෙතන මේ ජලය පුරවලා තියෙනවා කොච්චරද කියලා කිව්වොත් එහෙම ලීටර 1කුයි මිලිලීටර 250කුයි තමයි මේ පුරවලා තියෙන්නේ මෙතන මේ මැනලා තියෙන මේ භාජනයට පුරවන ලද ජල ප්‍රමාණය මැනලා තියෙන්නේ කොච්චර තියෙනවද ලීටර 1යි මිලිලීටර 250 තේරුණාද දැන් ගන්නවා ලොකු භාජනයක් මේ ලොකු භාජනය මේන් එකක් මේකට වක් කරනවා මේ ප්‍රමාණයෙන් එකක් මේකට වක් කරනවා දැන් මෙතෙන්ට විතර පිරේවිනේ අපි දන්නේ ලීටර 1යි මිලිලීටර 250ක් පිරෙන්නේ නැහැ නේද ආයිම තේජාතියම ලීටර 1යි මිලිලීටර 250ක් අරගෙන නැවතත් වක් කරනවා එතකොට මේ හරියට විතර වෙයි තව එකක් වක් කරනවා එතකොට මේ හරියට විතර වෙයි මේ ඔන්න දැන් මෙච්චර ඉතර වතුර පිරලා තියෙන්නේ මේ ගණන් ඒව තුනක් තියෙනවා අරක ඒ කියන්නේ මිලිලීටර 1යි ලීටර 1යි මිලිලීටර 250 වගේවා තුනක් දාලා තියෙන්නේ නේද ඒ කියන්නේ තුනෙන් ගුණ කරන්න ඕනේ මේක තුනෙන් ගුණ කරලා තමයි මෙතන තියෙන ජල ප්‍රමාණය සොයා ගන්න වෙන්නේ පැහැදිලිද තුනෙන් ගුණ කරන්න එහෙම නැත්නම් මේ જાතිය තුනක් එකතු කරන්නත් පුළුවන් නේද හැබැයි අපිට ලේසි තුනෙන් ගුණ කරලා සොයන එක එහෙනම් මට කියන්න බලන්න කොපමණ ප්‍රමාණයක් තියනවද කියලා ආයල් ගුණ කරලා බලන්න 3 ලීටර් 750 මිලිලීටර් 3 ලීටර් 750 මිලිලීටර් 3 ලීටර් 1.5 ml
තුනයි ලීටර කියන එක වැරදි. නෑ ඔයා කියන විදිය වැරදි. නේද? ලීටර 3යි මිලිලීටර 750යි. 3යි ලීටර 750යි මිලිලීටර නෙවෙයි. ලීටර 3යි මිලිලීටර 750යි. එහෙම කියන්න ඕන. හොඳද? වරද්දලා කියන්න එපා. අර මාතෘකාව හරිනේ. කොහොමද හෙව්වේ? හොයපු ක්‍රමේ මට කියන්න. මේ වගේව තුනක් ගන්න. හරි අපි පළවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියාගන්නමු නේද? අපි පළවෙනි ප්‍රශ්නේ මෙහෙම ලියාගනිමු. ලීටර 1යි මිලිලීටර 250ක් වෙන जल प्रमाण तुना वन जल प्रमाण तुना लोकु बाजन यकट दामन लादी ලොකු පාජනයේ ඇති ජල පරිමාව සොයන්න ලොකු පාජනයේ ඇති ජල පරිමාව සොයන්න එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ලීටර මිලිලීටර නේද මෙතන लीटर इकाई मिलीलीटर जैसी पाना वागे वा तुना सोयान आ तुने गुण करांती है कोई भी दिन लिया आगे ना गुण करें හරි දැන් ගුණ කරමු 3වා බිඳුවක් බිඳුවයි 3වා 5ක් 15න් 5 එකක් ඉතුරුයි 3වා 2ක් 6යි 1යි 7යි 3වා 1ක් 3යි නේද එහෙනම් අපිට පිළිතුර ගන්න පුළුවන් ලීටර 3යි මිලිලීටර 750යි මිලිලීටර 750යි लेसी हर नहीं दू හරි දැන් ඔයාලට තනියම එකක් කරන්න දෙනවා ඔව් දෙවනි ගාන ලියා ගන්න ලීටර 1යි මිලිලීටර 200 देसीया आलन बोतल हतरक ऐसी हतरक ऐसी मुलु
මුළු ජල පරිමාව සොයන්න අල්ලන ඔයාලන මුළු ජල පරිමාව සොයන්න ලීටර 4යි මිලිලීටර් 800යි ලීටර් 4යි මිලිලීටර් 800යි ලීටර් 4යි මිලිලීටර් 800යි ඉවරයි සර් ලීටර 4යි මිලිලීටර් 800යි ලීටර 4යි මිලිලීටර් 800යි බලමු නේද ලීටර මිලිලීටර ලිව්වා එක බෝතලයක තියෙනවා ලීටර 1යි මිලිලීටර 200යි ඒ වගේ ඒවා හතරක් හරි ගුණ කරලා බලමු 4 වරක් 0.0යි 4 වරක් 0.0යි 4 වරක් 2 8යි 4 වරක් 1 4යි ලීටර 4යි මිලිලීටර 800යි. හරි ඔයාලගේ උත්තරේ හරි. එහෙනම් හරියක් දාගන්න. ලීටර 4යි මිලිලීටර 800යි. right අපි තව ප්‍රශ්න දෙකක් කරමු. හරි එහෙනම් මේ ප්‍රශ්න දෙක කරන් ලෑස්ති වෙන්න ඔයාලා හොඳයි මේ තියෙන්නේ මම කොටු කරන ප්‍රශ්න දෙක ඕව ලියන්නත් ඕනද සර් ඕ ලියලා කරන් ජලයේ ලීටර 5යි මිලිලීටර 300ක් අල්ලන භාජනයකින් තුන් වාරයක් ජලය දමා ඉස් ටැංකියක් පුරවන ලදී. ටැංකියේ ඇති මුළු ජල ප්‍රමාණය සොයන් කොපමණද? එතකොට 5න් ගුණ කරන්න වෙන්නේ නේද? අන 3. භාජනයකට අල්ලන ද්‍රව ප්‍රමාණය ලීටර 3යි මිලිලීටර 450ක් නම් එවැනි භාජන දෙකකට දැමිය හැකි. ආ. ඒක දෙකෙන් ගුණ කරන්න කි. Lacy. Thank you.
වරද නෑ සර් නෑ සර් දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ මං කරන්න නෑ සර් ඉවරයි සර් ඉවරයි සර් හොඳයි ඉවරයි සර් ඉවරයි සර් හරි අපි හදලා බලමු එහෙනම් නේද පළවෙනි එකට ලීටර් 15 මිලිලීටර් 900යි දෙවෙනි එකට ලීටර් 6යි මිලිලීටර් 900යි ඔව් බලමු අපි මේ හරි හදමු මෙතන තියෙනවා ලීටර් මිලිලීටර් කියලා ඔයාලා දැම්මා. ඔව් දාලා මෙතන ඊට පස්සේ ලීටර් 5යි මිලිලීටර් 300යි ගුණ කරන්න ඕන 3 වාරයක්නේ. 3 වාරයක් නම් 3ෙන් ගුණ කරන්න ඕන. නේද? රයිට් 3ෙන් ගුණ කරමු අපි. 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 3 9යි 3 වරක් 5 15යි එනම් ඔව් මෙතෙන්ට උත්තරේ කීයද ලීටර 15යි අයිස් ටැංකියේ නේද දැන් තියෙනවා ලීටර 15කුත් තියෙනවා ඒ වගේම
මිලිලීටර 900කුත් තියෙනවා. මිලිලීටර 900කුත් තියෙනවා. හරි. ඒ උත්තරේ තියෙනවා නම් ඔයාලා හරි දාගන්න. මේ උත්තරේ තියෙනවා හරි දාගන්න. හොඳයි අපි ඊළඟට යමු. මේ වගේම දෙකක්. එහෙනම් මේක දෙකෙන් ගුණ කරන්න තියෙනවා. ඒ භාජන දෙකකට දැමිය හැකි නේද? එවැනි භාජන දෙකකට දැමිය හැකි මුළු භාජනයකට අලන ද්‍රව ප්‍රමාණය उत्तरे लीटर मिलीलीटर मिलीलीटर लीटर हाय मिलीलीटर ना एक हरिनाम हरिया दाम मैं हरिनाम तरुण दागन मे गणिक हरिनाम पलवी मुले के हरिनाम तरुक दाल पाक हरी हरी अभ्यास ඊට කලින් මම පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම්. ලීටරයකට මිලිලීටර කීයද? ලීටරයකට මිලිලීටර කීයද? 10යි. 10යි. ලීටර 5ක මිලිලීටර කීයක් තියෙනවද? ලීටර 5ක මිලිලීටර කීයක් තියෙනවද? 5000යි. 5000යි සර්. 5000යි. 1000ක ලීටර කීයක් තියෙනවද? මිලිලීටර 2000ක ලීටර 2000යි. ලීටර් දෙකයි සර්. ඔව් ලීටර් දෙකයි. ලීටර් දෙකයි. මම ඊළඟ ප්‍රශ්නේ මිලිලීටර 3යි මේ sorry ලීටර 3යි මිලිලීටර 250ක් මිලිලීටර වලින් පෙන්වන්න. මිලිලීටර වලින් පෙන්වන්න. තේලියා ගන්න දෙක. නෑ නෑ නිකන් කියන උත්තර. සර්යි කියන්නකෝ. लीटर तुना मिलीलीटर देसी पान हाँ मिलीलीटर वाली मीटर आप दिया ना को तुंदास देसी ये पान हाँ मिलीलीटर तुंदास देसी ये पान हाँ तो दाई ट्राई तभी है ना देंग मैं वाके प्रश्न लिया गन ये प्रश्न है පස්වෙනි ප්‍රශ්නේ. ඔව් පස්වෙනි ප්‍රශ්නේ. දැන් ලීටර 1යි මිලිලීටර 500යි ක බීම බීම බෝතල් පහක බීම බෝතල් පහක ඇති බීම බෝතල් පහක ඇති මුළු බීම පරිමාව සොයන්න මුළු බීම පරිමාව සොයන්න अरे आप मेतन की मकद करा अर विधियम लीटर मिल लीटर एक बोतल एक लीटर एक मिल लीटर पांच
ගුණ කරන්න ඕන පහෙන් බෝතල් පහක ප්‍රමාණයෙන් සොයා ගන්න ඕන. රයිට් අපි දැන් ගුණ කරමු. දැන් පහ 500න් 500 පහෙන් ගුණ කරාම 2500යි පුතේ. නේද? 2500යි කියන්නේ එතන ලීටර දෙකකුත් තියෙනවා. එහෙනම් ඒක මෙතන ඒ දෙක ඉතුරු වෙනවා. නේද? ඔව් 2500න් 500 විතරයි මෙතෙන්ට ගන්න පුළුවන් නේ. ඔව් පස්සරක් එක 5යි 2යි 7යි. එහෙම හදන්න පුළුවන්. නැත්නම් අර ඔයාලා කරන ක්‍රමේ පස්සර බිංදුව බිංදුවයි පස්සර බිංදුව බිංදුවයි පස්සර පහ 2යි 5 දෙකක් ඉතිරි නේ. පස්සරක් එක 5යි 2යි 7යි. එහෙමත් පුළුවන්. රයිට් ඔන්න මම එකක් කියලා දුන්නා පහෙන් ගුණ කිරීමේ ගැටලුව. එකතු කරන්නත් පුළුවන් සර්. ආ ඔව් එකතු කරන්නත් පුළුවන්. ඊට වඩා ලේසි ගුණ කරන එක. ආ ඔව්. හරි දැන් 6 වෙනි එක ඔයාලා තනියම කරන්නකෝ. හත්වෙනි එකත් තනියම කරන්න. දියාගෙන ඉවර දියාලි වරයි සර් හොඳයි හරියක් බලමු නේද හයවෙනි එක පස්සර බිංදුව බිංදුවයි පස්සර බිංදුව බිංදුවයි පස්සර තුන 15න් 5 එකක් ඉතිරි හරි නේද පස්සර තුන 15යි 1යි 16යි ඔ ලීටර 16යි මිලිලීටර 500යි අරිදා ගන්න හරිනම් හොඳයි ඊළඟ බලමු පස්සර බිංදුව බිංදුවයි පස්සර පහ 25න් පහ දෙකක් ඉතිරි නේද දෙකක් ඉතිරි වෙනවා පස්සර දෙක 10යි 2යි 12යි 12න් දෙක නැවතත් දෙකක් ඉතිරි වෙනවා නේද පස්සර දෙක 10යි 2යි 12යි 12 ලීටර 12යි මිලිලීටර 250 ලීටර 12යි මිලිලීටර 250 එකක් හරිද
දෙකම හරි සර්. ආ හොඳයි. එහෙනම් දැන් දෙකෙන් ගුණ කිරීමත් පුළුවන් නේද? 3න් 4න් 5න්. ඔන්න අපි ඒ ටිකම කරා. හරි. නම් දැන් අපි අලුත් පාඩමකට යමු.